ආයුබෝවන් අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදුව වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන ප්‍රවෘත්ති විකාශය සුසන්දේශ මුලින් අවධානය පුවත් සිරස්තල වෙත. කුසලදම්ම මහා යතිවරයාණන් වෙත පුණ්‍ය අනුමෝදනා කරමින් ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් අද ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රයේදී. පොලිතින් හේතුවෙන් පාරිසරික ගැටලු රැසකට මිහින්තලා පුදබිම මුහුණ දී ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ පවසති. පරිසරය විනාශ කරමින් මේ පූජා භූමිය විනාශ කරමින් ඒවාට අනුබල දෙනවා නම් ඒක මහා විනාශයක්, නැත්නම් බුදුදහමට කරන මේ ලෝකෙම උරුම නගරයට කරන විශාල හානියක්. මිනිසුන්ට නීතිමයෙන් ගන්න ඕනේ පියවර. බුදබිමේ විසි කරලා යනවා. මේ මිනිසුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. දුම් වැටියෙන් හදවත් රැකගන්න හදවතින්ම දායක වෙමු. ලෝක දුම් වැටි නිවාරණ දිනය අදයි. කොළඹ නගරයේ නවසිතියම එළිදැක්වේ. ශ්‍රීලංකාවේ සම්මන්ත්‍රණයෙන් මේ නවසිතියම සල්ලි අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනය සාර්ථකව නිමවේ. ලෝක ළමා ජනගහනයෙන් හරි අඩක් අවධානමේ. ධර්ම සන්නිවේදනයේ මහා යතිවර සලකුණ වූ පූජනීය දරණාගම කුසලදම්ම නාහිමිපාණන් වහන්සේගේ තෙමස්පූර්ණ ගුණ සැමරුම වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම දේශනාමය පින්කම අද දිනේද ශ්‍රී සම්පෝති විහාර පරිශ්‍රයේදී පැවැත්විණා. අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසලදම්ම නාහිමිපාණන් වහන්සේගේ තෙමස්පූර්ණ ගුණ සැමරුම නිමිත්තෙන් ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ දෙවන ධර්ම දේශනාව අද ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රයේදී පැවැත්වින. කොළඹ 15 මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය අනුනායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මාතලේ ශ්‍රී ධම්මකුසල අනුනාහිමිපාණන් වහන්සේ විසින් අද දින ධර්ම දේශනාව පවත්වනු ලැබීය. ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක දායිකාවන් ඇතුළු විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය සඳහා එක්ව සිටිය. මිහින්තලා පුදබිමට පැමිණෙන බැතිමතුන් විසින් තැනින් තැන දමා ගොස් ඇති පොලිතීන් හේතුවෙන් පාරිසරික ගැටලු රැසකට මිහින්තලා පුදබිම මුහුණපා ඇති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවා හැඟුණ වැවේ ධම්මරතන නාහිමියෝ පවසති. දෛනිකව පැමිණෙන බැතිමතුන් විසින් තම භාවිතයෙන් ඉවතලන පොලිතීන් මෙසේ තැනතැන දමා යෑම හේතුවෙන් වටිනා ශාක වර්ග විනාශ වීම, වන සතුන් පොලිතීන් ආහාරයට ගැනීමෙන් මිය යෑම සහ පාරිසරික සමතුලිතභාවය බිඳී යාම වැනි අහිතකර තත්ත්වයන් රැසක් උද්ගත වී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ පවසති. ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථාන කියලා කියන්නේ ලංකාවේ පළවෙනි සිද්ධස්ථානය. එකල සිංහල රජදරුවෝ මේ ස්ථානයේ දිවි දෙවෙනි කොට සලකලා තියෙනවා. ඒ වගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ස්ථාන ආරක්ෂා කරලා තියෙනවා, රැකලා තියෙනවා. ඒ වගේ මෙහි ගහකොළ, මඳනල, සතාසිව්පා පවා ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් අද වර්තමාන වෙනකොට මේ පූජා භූමිය දැඩි පරිසර හානියකට ලක් වෙලා තියෙනවා. ඒ මොකද පොලිතින් නැව් ගණනාවක් එක්කාසු කරන්න පුළුවන් වෙනවා මේ අද වෙනකොට. මිහින්තලා පුදබිම පොලිතීන් තහනම් කලාපයක් ලෙස නම් කර තිබියදී පැමිණෙන බැතිමතුන් මෙසේ පොලිතීන් තැනතැන දමා යෑම පිළිබඳව දෙවරක් සිතා බැලීම ඉතාමත් යහපත් බවද නාහිමියෝ වැඩිදුරටත් පවසා සිටිති. ඔබ ගෙනල්ලා දාපු පොලිතින් නිසා මේ ස්ථානයේ අද වෙනකොට සතා සිව්පව ජීවිතක්ෂරපත් වෙනවා. ඒව අනුභව කරලා විශේෂයෙන් මූ, රිලව්, වඳුරු ඒ වගේ විවිධ සත්තුන් මේ පොලිතින් කාලා ගිය ගිය තැන්වල මැරිලා වැටලා ඉන්නවා. ඒ වගේම විශේෂ වශයෙන්ම ඖෂධ පැලෑටි මේ පූජා භූමියේ තියෙනවා. ඒ සියල්ල විනාශයටපත් වෙනවා. පොලිතින් කන්දක් ගැහුණාට පස්සේ මේ වටිනා කියන
තියෙන සාක ඉබේ මැරිලා යනවා. ජල උල්පත් මේවා සියල්ල සිඳිලා යනවා. ඉතින් ඒ වගේ විශාල හානියක් බැතිමතුන්ගේ වෙනවා. පරිසරය විනාශ කරමින් මේ පූජා භූමිය විනාශ කරමින් ඒවාට අනුබල දෙනවා නම් ඒක මහා විනාශයක් නැත්තම් බුදු දහමන කරන මේ ලෝකෙම උරුම නගරයට කරන විශාල හානියක්. මේ බලන්නකො මේ අපේ වෙන බැතිමතුන්ට ඔච්චර කිව්වත් අහන්නේ අපි තමයි මේවා එකතු කරලා ගිනි කියන්නේ ඒ වුණත් එනුසු ඇවිල්ලා මේ පරිසරය දූෂණය කරලා යනවා. ඉතින් ඕකට කෙලින්ම එනුසුන්ට නීතිමයෙන් ගන්න ඕනේ පියවර. මෙතනට පැමිණෙන බැතිමතුන්ට අපි කියනවා අනේ මෙතන කාලා කොල්ල දාන්න එපා කිසිම දෙයක් දාන්න එපා අරගෙන යන්නේ කියලා. නමුත් ඒ කියන මොහොතේ ඉතරයි. ඒ කියන වෙලාවට ඉතරයි ඒගොල්ලෝ ඒ දේ කරන්නේ. ඊට පස්සේ නැවත අමතක වෙනවා. ඒ දාන යෝගට් කෝප්පේ පවා දාලා යන්නේ කොලේ චොපින් එක හැමදේම ඒ ග්‍රවුන්ඩ් එකේ මේ බුදු බිමේ විසි කරලා යනවා. මේ මිනිසුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. දුම්වැටියට හුරු වී සිටින පුත්කලෙයින්ට දුම්වැටිය අතහැරීමට ඇති හොඳම දවස අදයි. අද ලෝක දුම්වැටි විරෝධී දිනයයි. එවන් වූ දිනයක දුම්වැටි බොන්න එපායයි නොකියා දුම්වැටිය යනු කුමක්දැයි දුම්වැටි පානය කරන නොකරන ඔබට කියන්නට මෙසේ සිතුනා. මේ ලයිස්තුව දුම්වැටියක පහසින් අපි ලංකර ගන්න ටිකක් විතරයි. ඉටි පන්දමක ඉටි තීන්ත සායම්, රොකට් ඉන්ධන බැටරියක අඩංගු කැනීඩියම්, විනාකිරි, මලපහවල ඇති මීතෙන්, කෘමිනාශකවල නිකොටින්, වසවල අඩංගු ආසනික්, වාහන දුමේ ඇති මොනොක්සයිඩ්. හිතන්න මොහොතක් උණක් හෙම්බිරිස්සාවක් හැදුනම සීතල වතුර බොන්න බය මිනිස්සු හැඟීමකට වහල් වෙලා මෙහෙමත් දේවල් ඇඟට දාගන්නවා නම් මරණය වැඩි ඈතක නොවේ. ඔබ දුම් බොන්නේ නැත්තම් මේ මොහොතෙම අදිටන් කරගන්න. දුම්පානයෙන් මරණයට පත්වන කෙනෙකු ඉන් මුදවා ගන්නට හේතුව තමයි දුම්වැටිය නිසා වෙනසෙන ජීවිතයක් බේරා ගැනීම. මහත් වූ පුණ්‍ය කර්මයක් නිසා හැඟීමකට වහල් වෙලා දුම්වැටියකට ඔබගේ මරණය තීරණය කිරීමට ඉඩදී ඔබ බලා සිටිනවාද? ඔබ දන්නවද 30 වසරක් පුරාවට පැවති යුද්ධයෙන් අපිට අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දුම්පානය තුළින් මේ මහා පොළව මත මිහිතන් වන බව? මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අලුතින් සකස් කරන ලද කොළඹ නගරයේ නවසිතියම අද එළිදැක්විනා. මිනුම්පති ජනරාල් PMP උදේකාන්ත මහතා විසින් මෙහිදී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත කොළඹ නගරයේ නව සිතියම භාර දෙනු ලැබීය. කොළඹ වරාය නගරයේ සහ අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාප්තිවල තොරතුරු අඩංගු මෙම සිතියම අනුව කොළඹ නගරයේ සිතියම හෙක්ටයාර් 474.5කින් වැඩි වී ඇතැයි මිනුම්පති ජනරාල් PMP උදේකාන්ත මහතා මෙහිදී සඳහන් කළේය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. අනුරා වැහි ඇද වැටි ගංගා දෙකොට තලා යමින් මහා කඳු නායකොස් මේ වන විට ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් අහිමි කරමින් රටත් රටේ ජනතාවත් මහා කඳුළු ගංගාවක ගිල්වා තිබේ. මනුෂ්‍යන් විදිහට අප ඒ අසරණ වූ මනුෂ්‍යයන්ට මේ පිහිට විය යුතුම මොහොතයි. ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා ඒ වෙනුවෙන් දැන්දියත් කෙරෙයි. ඔබත් එන්න ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා සමග එක්ව හඬන ඔවුන්ගේ මුවකට
පුංචිම හෝ හිනාවක් කැන්දමු. මනුෂ්‍යයන්ට පිහිටවන්නේ සැබවින්ම උතුම් මනුෂ්‍යයන්මය. ආගමික හා සංස්කෘතික සහජීවනය ඇතිකරලීමේ අරමුණින් දමිළ බසින් ධර්ම දේශනාමය වැඩසටහනක් පසුකියදා පැවැත්තින. ඒ පුවතත් ඇතුළුව රටවටා සිදු පුවත් කිහිපයක් දකිමු දැන්. අදි පොසොන් පොහොය දිනය නිමිත්තෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් නගරයේ දෙමළ මාධ්‍ය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දෙමළ භාෂාවෙන් ධර්ම දේශනාවක් හැටන් ඩීකේ වීරතුංග සංස්කෘතික ශාලාවේදී පසුකියදා පැවැත්තිනා. මෙරට ප්‍රථම දමිළ ජාතික සංඝයා වහන්සේ වන පූජ්‍යපාද භගවන්තලාවේ රාහුල ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව පැවැත්වූ අතර හින්දු ආගමික දරුදරියන් තුළ බෞද්ධ දර්ශනය පිළිබඳව අවබෝධයක් ලබා දීමත් ආගමික හා සංස්කෘතික සහජීවනය ඇති කිරීමත් මෙහි අරමුණ විය. මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ 18 වන උපාධි ප්‍රධානෝත්සවයේ සමාරම්භක උත්සවය ඊයේ පෙරවරුවේ රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණා. මෙහිදී රජරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ එක් ශිෂ්‍යයෙකු ලබාගත් වැඩිම රන් සම්මාන ප්‍රමාණය වන රන් සම්මාන 9ක් මෙවර වෛද්‍ය පීඨයේ ඉමාෂා උපුලුණී ජයසිංහ ශිෂ්‍යාව විසින් හිමි කරගත් අතර මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමව්පියන් අතුරු පිරිසක් එක්ව සිටියහ. ගාල්ල සෞත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ඉදිකරන ලද තොරණ ප්‍රදර්ශනය ඊයේ ආරම්භ කෙරිණ. විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ මෙම තොරණ ඉදිකර ඇත. තොරණ ප්‍රදර්ශනය හෙටින් අවසන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 15 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම මෙවර තායිලන්තයේදී පැවැත්තිනා. ඒ පුවතත් සමගින් විදෙස් පුවත් දැන්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 15 වන ජාත්‍යන්තර වෙසක් දිනය මෙවර තායිලන්තයේ එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවැත්වින. ඒ භූතාන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. බෞද්ධ සංවර්ධනය සඳහා වූ බෞද්ධ දායකත්වය යන තේමාව යටතේ පැවැත්වුණු ජාත්‍යන්තර වෙසක් දිනය පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වින. තායිලන්තයේ උත්තරීතර භික්ෂුන් වහන්සේ වන සොම්ඩෙට් ප්‍රාහිමියන් මෙහි මූලාසනය හෙබවිය. සිංගප්පූරුව, චීනය, ජපානය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙම සමුළුව සඳහා වැඩම කර සිටියහ. බුදුදහම රටක පාලනය සහ නායකත්වය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන බවත් බුදුදහම තුළින් පරිසරය සහ සතුන් රැකගැනීම කෙරෙහි මිනිසුන් තුළ ආකල්ප ඇතිකිරීමට හැකිවන බවත් භූතාන අග්‍රාමාත්‍යවරයා මෙම සමුළුවට එක්වෙමින් සඳහන් කර තිබේ. ලෝක ළමා ජනගහනයෙන් හරියටක් අවදානම් තත්ත්වයේ පසුවන බව සෙව්ද චිල්ඩ්‍රන් ආයතනය ප්‍රකාශයට පත් කරයි. ලෝක ළමා ජනග්‍රහණයෙන් හරියටක් අවදානම් තත්ත්වයේ පසුවන බව සෙව්ද චිල්ඩ්‍රන් ආයතනය සඳහන් කරයි. එම සංඛ්‍යාව බිලියනය ඉක්මවා යන බවද එම ආයතනය පෙන්වා දෙයි. දරිත්‍රතාව, යුදගැටුම් හා ළමුන්ටෙරෙහි හිංසන හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මේ වසර වන විට එම අවදානම ඉහළ මට්ටමක පවතින බව එම ආයතනය පවසයි. යුදගැටුම් හේතුවෙන් ළමුන් මිලියන 240කට අධික පිරිසකට බලපෑම් එල්ල වී ඇති අතර ලොව පුරා සිටින ගැහැණු ළමුන්ගෙන් මිලියන 575කට විවිධ හිංසන එල්ලවන බවද එම ආයතනය සිදු කළ සමීක්ෂණයකින් හෙළිව ඇත. අඩු අධ්‍යාපනය හා මන්ද පෝෂණය හේතුවෙන් විශාල පිරිසකට ගැටලු පවතින අතර ඒවා වැළැක්වීම සඳහා බලධාරීන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවද සෙව්ද චිල්ඩ්‍රන් ආයතනය පෙන්වා දෙයි. ඒ සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් හෙට හමුවෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.